මගේ නම සඳහන් කළා පරණ රාජ්‍ය රහසතු සේවයේ වාර්තාවක් සම්බන්ධව කෝට්ටිගොඩ මන්ත්‍රීතුමා කතා කරලා තියෙනවා. ඔව් මම නීති හා සාමය ඇමති වෙලාවේ 5 වෙනි මාසේ 19 වෙනිදා මට රාජ්‍ය රහසතු සේවයේ වාර්තාවක් ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධව මම ඇමතිවරයා විදියට එදා හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාත් එක්ක සාකච්ඡා කළා. එයාත් එක්ක එයා ඒ ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ සහරාන් කියන පුජ්‍යලව අත්අඩංගුවට ගන්න 7 වෙනි මාසේ දෙවෙනිදා මඩකල්ප අධිකරණේ මේගොල්ලෝ කිව්වා මම අපි ක්‍රියාමාර්ග අරන් නැහැ කියලා. අපි නිල් වරන්තුවක් ගන්නත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අන්තිමට මොකද වුනේ? මාව දින 52 කුමන්ත්‍රණේ මාව නීති හා සාම ඇමතිකමෙන් අයින් කළා. මට ඒ ඇමතිකම පහු ලැබුණේ නැහැ. ඒ වගේම මම කියනවා ඒ දවස්වල පොඩි කුමන්ත්‍රණයක් කරා නාමල් කියාර කුමාර කියන පුජ්‍යලයා හිටපු ජනාධිපතිතුමත් ඉන්න ජනාධිපතිතුමත් ඝාතනය කරන්න යනවා කියලා. මොකද අන්තිමට උනේ අර TID එකේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ් කරා මේක මේ පරීක්ෂාවට ලක් කරපු. ඊට පස්සේ ශානි අබේසේකර මහත්මයාත් රිමාන්ඩ් කරා. ඒ කියන්නේ මේකේ පරීක්ෂණ කටයුතු මෙහෙවපු ඔක්කොම අත්අඩංගුවට ගත්තා. කෝවර නාමල් කුමාරගේ සිද්ධිය දැන් දැන් මොකක්වත් නැහැ. ඒ විතරක් නෙමෙයි ජූනි මාසේ 7 වෙනිදා ඉඳලා 10 වෙනි මාසේ 25 වෙනිදා වෙනකන් මේ අධ්‍යක්ෂකවරයා රහස් සොත්තු සේ මට එක වார்த்தාවක් දෙවල නැහැ. වார்த்தාවක් දෙවල නැහැ. හැබැයි පොලිස් පත්‍ර 12ක් යවද්දි මට හතරයි ඉවලා තියෙනවා. මං ඒක දන්නෙත් පාස්කු ඉරිදා කොමිසමට මම සාකි දෙන්න යද්දි මං අහනවා මේ අධ්‍යක්ෂකවරයා මට වසන් කරේයි මේ වார்த்தා මම ඇමතිවරයා මම වකියන්න ඕන. හැබැයි ඒ අධ්‍යක්ෂකවරයා දැන් මොකද කරලා තියෙන්නේ? එයා රජයේ සාකිකාරයෙක් කරලා. අද මේකේ චෝදනාව එනකොට රට දන්නවා කවුද මේ කුමන්ත්‍රණකාරයෝ. රටම දන්නවා මේක කරන්න පිටිපස්ස හිටියේ කවුද? අද අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. කරුණා කළා අපි කියනවා මේකේ පාර්ලිමේන්තුවේ කතා කරනවා අපිට දෙන්න දවස් දෙක තුනක් විවාදයක් අපව. විවාදයක් දෙන්න අපිට. අපි ලෑස්ති කරුණා කළා ආණ්ඩුවට කියනවා. ආණ්ඩුවට කියනවා මේව අපිට දාන්න එපා. ජනාධිපති කොමිසමට මං ගියා සාක්ෂි දුන්නා. හැබැයි ජනාධිපති කොමිසමේ වැරදිකාරයෝ කරලා තියෙන අනිත් අය. දැන් මේගොල්ල අනිත් අයන ඇඟිල්ල දික් කරනවා. මේක දැන් බෙල්ලට හිර වෙලා සාක්ෂි දෙන කට්ටිය තමයි බොහොම ඉස්සුති ඇමතිවරු ඔබ තමයි ප්‍රකාශය විතරක් කරන්න මේක ඉල්ලාස් කරගන්න. අද දින ന്യാපත්‍රයේ විෂය අංක 1 ඔව් මන්ත්‍රීතුමා අර කතානායකතුමනි අපේ රංජිත් මන්තුම් බණ්ඩාර ඇමතුමා ඉල්ලුවාගේ ඕනම විවාදයකට ඕන තරම් දින දෙන්න අපි ලෑස්ති. අපිත් ඒ විවාදයට සූදානම්. මොකද ජනාධිපති කොමිෂන් එකේ වාර්තාව සහ පෞගිය යාපාලන කාලයේ වෙච්ච අඩුපාඩු පිළිබඳව කතා කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ඕනම දවස් ගානක් දෙන්න ඒ විවාද කරන්න අපි ලෑස්ති. හරි. බොහොම සුදු. ඒකක දෙන්න යන මම ඉල්ලා සිටිනවා මේකේ වාර්තාවේ අපිට වෙලුම් හතරයි හම්බෙලා තියෙන්නේ. තව 22ක් හම්බෙන්න තියෙනවා. ඇයි මේව හංගගෙන ඉන්නේ? මේක ඇතුලේ තියෙනවා සියලු දේ. එලි කරන්න මේ 22. ඇයි 22? ඒ සම්බන්ධ. අද දින ന്യാපත්‍රයේ විෂය අංක 1